ශ්‍රීලංකා කණ්ඩායම දෙවන ටෙස්ට් තරගයේ තුන්වෙනි දවස අවසන් වෙද්දී හිටියේ කොදෙව් කණ්ඩායමට වඩා පිටුපසින්. හැබැයි හතරවෙනි දවස අවසන් වෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්නේ කොදෙව් කණ්ඩායමට වඩා ඉස්සරහින්. ගාල්ල තනතිල්ලේ අවසන් ඉනිමේ ලකුණු 300ට වඩා හඹා යන එක ලෙහෙසි නැති නිසා ශ්‍රී ලංකා කණ්ඩායම ඉක්මනට හතරවෙනි ඉනිම සෙල්ලම් කරන්න කොදෙව්වන්ට ආරාධනා කරයි කියලා තමයි හිතෙන්නේ. ශ්‍රී ලංකාව තරගයේ පාලනේ තමන්ගේ අතට ගන්න පුළුවන් තැනකට අරගෙන ආවේ ධනංජිද සිල්වාගේ ශතකය. ඇත්තටම ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් අවස්ථාවල අසීරුතාවයට පත් වෙලා ඉන්න අවස්ථාවල ලකුණු අරගෙන තියෙන ධනංජය කොදෙව් කණ්ඩායමක දෙවැනි ඉනිමේ ලබා ගන්න ශතකය මෑත කාලයේ ශ්‍රී ලංකා ක්‍රීඩකෙක් ලබාගත් ශතක අතරින් ඉහළින්ම තියන්න පුළුවන් ශතකයක්. හතරවෙනි දවස අවසන්ෙදී ධනංජය ලකුණු 153ක් ලබාගෙන තියෙන්නේ පන්දු 259කට මුහුණ දීලා. මේ ඉනිම ගැන ශ්‍රී ලංකා නායක දිමුත් කරුණාරත්න තරගයේ අවසානයේ ඉහළ ඇගීමකින් කතා කළා. ශ්‍රී ලංකා කණ්ඩායම අසිරු අවස්ථාවකදී දනාගත් ශතකයේ විශිෂ්ටයි කියලා තමයි දිමුත් කියලා තියෙන්නේ. ඒ වගේම ධනංජය ප්‍රතිකරුවෙක් වගේම පන්දු යවන්නෙක් විදිහට අවශ්‍ය අවස්ථාවලට කණ්ඩායමට වන දේ දෙන නිසා ඒ වගේ ක්‍රීඩකෙක් කණ්ඩායමේ ඉන්න එක තමන්ට ලොකු පහසුවක් කියලා තමයි දිමුත් කියලා තිබුණේ. කොහොම වුණත් ප්‍රධාන දඟපන්දු යවන්න තුන්දෙනෙක් ඉන්න නිසා රමේෂ් මෙන්ඩිස්ට අමතරව චරිත් අසලංකවත් තමන්ට යොදා ගන්න පුළුවන් කියලා තමයි දිමුත් කියන්නේ. මාධ්‍යයක එහෙම කියපු දිමුත් ට්විටර් සටහනක් තියලා දනාට සුබ පතන ගමන් අන්තිම දවසේ පන්දු අර 15ක් යවන්නත් සූදානම් වෙන්න කියලා සටහනක් තියලා තිබුණා. මේකට පිළිතුරු දුන්නු දනා පිළිතුරු දීලා තිබුණේ කකුල් දෙකට අමාරු වුණාට අත් දෙකට අමාරු නැති නිසා පන්දු අර 15ක් යවන්න තමන්ට පුළුවන් කියලා තමයි ධනංජය පිළිතුරු දීලා තිබුණේ. අවසන් දවසේ තනතිල්ල හැසිරෙන විදිය බලලා ඉක්මනට පන්දු අර කිහිපයකදී ලකුණු 20ක් 30ක් ගහලා කොදෙව්වන්ට පන්දුවට පහර දෙන්න අවස්ථාව දෙනවද තව කාලයක් පන්දුවට පහර දෙන්න පිටියේ ඉන්නවද කියලා තීරණය කරනවා කියලා තමයි දිමුත් කියලා තිබුණේ. ධනංජයත් ඇඹුල් දෙනියත් කියපු විදියට පන්දු පර්ණ වෙද්දි භයානක විදියට පන්දු දඟ කැවෙන්නේ නැති නිසා කොදෙව්වන්ට පන්දුවට පහර දෙන්න කැඳවන තීරණය හොඳට හිතලා ගන්න ඕන කියලා තමයි දිමුත් කියලා තිබුණේ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.